ගුණසේන ITN Q&A පන්තිය විද්‍යාව. අයිබෝන් ගුණසේන ITN Q&A විද්‍යාව පන්තියෙන් අද දවසේදීත් අපි සූදානම් විද්‍යාව විෂයට අදාළ වැදගත් විෂය කරුණු ඔබට සමීප කරන්නට. ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විතලා තිබෙනවා. ඔබට මෙහි පළවෙනි ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ බහුවර්ණ ප්‍රශ්න 40ක් එක්. ඔබ මේ ප්‍රශ්න 40ට අනිවාර්යෙන්ම පිළිතුරු සැපිය යුතුමයි ඒ සාමාර්ථයක් කරා යන්නට නම්. ගුණසේන කිව්වෙන්නේ පොත් පෙළ මූලික කරගෙන පවත්වන මේ වැඩසටහනේ අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ ඔබට ඒ සාමාර්ථය කරා යන්නට අවශ්‍ය දැනුම ටිකින් ටික එකතු කරලා දෙන එක. අදත් අපි සූදානම් වෙන්නේ විද්‍යාවිෂය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. අපිත් එකතු වෙනවා කළුතර අධ්‍යාපන කලාපයේ විද්‍යාවිෂය සම්බන්ධ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අමිත සිල්වා මහත්මයා. අයිබෝන් සර්. අයිබෝන් දරුවනි, අදත් අපි සාකච්ඡා කරමු කෙටි ප්‍රශ්න පත්‍රයක් ආපහු. මොකද අපි කලින් දවසේ කෙටි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරද්දී ඔබට තේරෙන්නේ නැති අපි කොතරම් විශාල විෂය කරුණු රාශියක් කතා කරාද කියලා. අපි අද අපේ කෙටි ප්‍රශ්න පත්‍රය කතා කරන පටන් ගන්නවා තරංග වලින්. ඒතර අපි බලමු පොකුණකට ගල් කැටයක් දැමීමෙන් ජලය මත ඇතිවන තරංගය. ඊට පස්සේ මේ පිළිතුරු සකස් වෙලා තියෙන විදිහ අපි බැලුවොත් මේක අන්වයාම තරංගයක්ද තීරයක් තරංගයක්ද කියන එකත්, ඒ වගේම මේ තරංගයේ අංශු කම්පණය වෙන්නේ කොයි අතරද කියන එකත් පිළිබඳව මේ ප්‍රශ්නේ ගොනු වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලමු අන්වයාම තරංගයක තරංගයේ ගමන් දිශාවට සමාන්තර අංශු කම්පණය වේ. අන්වයාම තරංගයක තරංගයේ ගමන් දිශාවට ලම්බක අංශු කම්පණය වේ. තීරයක් තරංගයක තරංගයේ ගමන් දිශාවට සමාන්තර අංශු කම්පණය වේ. තීරයක් තරංගයක තරංගයේ ගමන් දිශාවට ලම්බක අංශු කම්පණය වේ. ඔබට බලමු මේ තරංග වර්ග දෙකේ ස්වභාවය කොයි වගේද කියලා. දැන් ඔබට පේනවා මේ තියෙන රූප සටහන් දෙකේ පළවෙනි එක අන්වයාම තරංගයක්. මේ තියෙන රූපයේ ඔබට පේනවා ස්ලින්කියක් තියෙන දිග දුන්නක් තියෙන්නේ. මේ දුන්න එක පැත්තකින් ඉදිරියට තල්ලුවක් කරාම මේකේ ඇති වෙනවා සම්පීඩනයක්. මේ සම්පීඩනය ඉස්සරහට යනකොට ඒ පිටිපස්සෙන් තව මේ පොටවල ඈත් වෙලා හැදෙන විරලණයක්. මේ දෙක තරංගයක් වෙනවා. මේ සම්පීඩනය සහ විරලණය කියන දෙක තරංගයක් වෙනවා. මේ සම්පීඩනයේ පළමුවත් ඊට පස්සෙ විරලණයත් වශයෙන් මේ දෙක ඉස්සරහට යනවා. ඒ තමයි තරංගයේ ගමන් කරන පැත්ත. ඒ වගේම තමයි මේ තරංගයේ අංශු කම්පණය වෙන්නේ ඉස්සරහට සහ පස්සට. මොකද අපි ස්ලින්කිය ගැස්සුවේ මේ පැත්තට නිසා. ඒතොර මේ ස්ලින්කිය පොටවල් නැත්නම් අංශු කිසිවක් ගමන් කරන්නේ නැහැ. ඉස්සරහටත් පස්සටත් චලනය වෙලා නතර වෙනවා. ඒතර මේ ගමන් කරන ශක්තිය තමයි තරංගයේ විදිහට ගමන් කරන්නේ. ඒතර අපිට පැහැදිලි මේ අන්වයාම තරංගයේ එකේ අංශු කම්පණය වන්නේ තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව. ඊට පස්සේ ඊළඟට ඔබට පේනවා තීරයක් තරංගයක් තියෙන්නේ. මේ තීරයක් තරංගයේ ඔබට පේන දේ තමයි තීරයක් තරංගය ඉස්සරහට යනවා. ඉස්සරහට යද්දී ඒකේ අංශු කම්පණය වෙන්නේ ඊට ලම්බකව ඉහළට සහ පහළට. දැන් බොහොම සරලව හිතමු මෙහෙම. අපි හිතමු ගෙදර රෙදි වෙලක් කර මොකද ගැට ගහලා තියෙන ලණුවක අපි හිතමු සත්තු යනවා. කූඹි හරි මේ දිමිය හරි යනවා. අපි ඒකට කෝට්ටක් අරගෙන මේ ගැහුවොත් ඒකට ඒ අපි ගහපු තරංගයේ දිගටම ඉස්සරහට යනවා. ඒකට භූමිය විසිරලා යන උඩට සහ පහළට. ඒක මොකද තරංගයේ ඉස්සරහට ගියාට අංශු කම්පණය වන්නේ උඩට සහ පහළට, ඒ කියන්නේ ලම්බකව. එhmenan අපිට ආපහු එන්න වෙනවා අපි පිළිතුරට. මොකද හතරවෙනි පිළිතුර තීරයක් තරංගයේක තරංගයේ ගමන් දිශාවට ලම්බකව අංශු කම්පණය වේ කියන එක. මොකද ගල් කැටයක් පොකුණක දෙම මැති වෙන රැල්ල ඉස්සරහට යනවා. ඒක මේ ද්‍රව මට්ටමේ ජල මට්ටමේ ඉහළ පහළ වීමක් හැටියට තමයි ගමන් කරේ. ජල මට්ටම ඉහළටත් පහළටත් එස වෙනවා. රැල්ල දිකට ගමන් කරනවා. ඒ නිසා අපිට පැහැදිලි හතරවෙනි පිළිතුර නිවැරදියි. තීරයක් තරංගයක තරංගයේ ගමන් දිශාවට ලම්බකව අංශු කම්පණය වේ කියන එක තමයි පිළිතුර වෙන්නේ. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒකේ තියෙන ශක්තිය පිළිබඳ ගැටලුවක්. මේක ඔබට පේනවා A සිට D දක්වා කිසියම් වස්තුවක් පෙරලෙමින් එනවා. ඒ වස්තුව O විදිහට හඳුන්වලා තියෙනවා. ඒක පෙරලෙමින් ගමන් කරමින් එනවා A සිට D දක්වා. ඒතර අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ ස්ථාන කීපයක් දීලා මේ ස්ථානවලදී ඒකේ විභව ශක්තිය කෙසේද, එයාගම චාලක ශක්තිය කෙසේද කියලා. එතකොට අපි බලමු මොකද්ද මේකේ ඉන්න පිළිතුර කොහොමද කියලා. විභව ශක්තිය කියන්නේ පොළොවට සාපේක්ෂව වස්තුවක් පිහිටන උස නිසා ඒට ලැබෙන ශක්තියකි. එතකොට D පහළින්ම තියෙන ශක්තියක් නිසා මේ ලක්ෂයක් නිසා විභව ශක්තිය අවමයි. එනිසා අපි තේරුම් අරගන්නට ඕන මේ D අවස්ථාවට එනකොට විභව ශක්තිය අවම වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු චාලක ශක්තිය කියන්නේ චලනය වෙන වස්තුවකට අයිති ශක්තිය. එනිසා මේක පහළට වැටෙන ඒකෙ තිබිච්ච පිරිහිච්ච විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙච්ච නිසා D දක්වා එනකොට ඒකේ චාලක ශක්තිය උපරිම වෙනවා. උඩදී චාලක ශක්තිය අවමයි. විභව ශක්තිය අවම වෙන වෙලාවට චාලක ශක්තිය උපරිම වෙනවා.
එසේනම් අපට පිළිතුරට යන්න වෙන්නේ මොකද්ද? හතරවෙනි පිළිතුර නිවැරදි. මොකද ඒ උපරිමයි චාලක ශක්තිය උපරිමයි කියලා තන වැරදි. චාලක ශක්තිය විභව ශක්තිය උපරිමයි නමුත් චාලක ශක්තිය උපරිමයි කියන එක වැරදි. ඊළඟට දෙවෙනි කොටස දිලා තිනවා ඒ විභව ශක්තිය අවමයි එක වැරදි කෙලින්ම චාලක ශක්තිය උපරිමයි එකත් වැරදි. ඊළඟට තුන්වෙනි එක D විභව ශක්තිය උපරිමයි එක වැරදි. ඊළඟට හතරවෙනි එක D විභව ශක්තියවමයි පහළටම ඇවිල්ලා තියෙන නිසා චාලක ශක්තිය උපරිමයි මොකෝ ඉවත් වෙච්ච චාලක ශක්තිය නැත නැති වෙච්ච චාලක ශක්තිය විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙච්ච නිසා. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඔබට පෙනෙනවා මේකත් ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. අපි හොඳින් කල්පනා කරමු. ජල බඳුනකට වී අහුරක් දාලා තියෙනවා. ඒ දැම්මම ඒ වී බීජ A B C ආකාරයට පවතිනවා. ඔබට පේනවා ඒ කියන්නේ ජල මට්ටම මතුපිට පාවෙන වී බීජ. B කියලා කියන්නේ ජල මට්ටමින් පහතට ගිහිලා නමුත් ගිලී පාවෙන වී බීජ. තුන්වෙනි එක තමයි C වලට සලකන්නේ පතුලි තැන්පත් වෙලා තියෙන වී බීජ. එතකොට මේ වී බීජ වතුරට දැම්මම වෙන්න පුළුවන් කරුණු තුනක් තියෙන එකක් තමයි පාවීම නැත්නම් ඉපිලීම. දෙවෙනි එක තමයි ගිලී පාවීම නැත්නම් ගිලී ඉපිලීම. අන්තිම එක තමයි පහළට අඩියට ගමන් කරන එක ගිලීම. එතකොට මෙන්න මේ කාරණා තුනේදී අපි පැහැදිලිව තේරුම් අරගන්න ඕන අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. මේවා අතරින් බරට සමාන උඩුකුරු තෙරපුමක් ඇති බීජ වන්නේ. එතකොට අපි අවබෝධ කරගන්නට ඕන අපි මේ ලොකු සංකල්පයක් මේ පුංචි ප්‍රශ්නකින් කතා කරාට වී බීජ වලට නෙවෙයි ඕනෑම වස්තුවක් ඒක ජලයට දැම්මාම ඒකට ක්‍රියා කරන බල දෙකක් තියෙනවා. ඉන් පළමු වෙන තමයි ඒකේ බර පහළට ක්‍රියා කරනවා. ඒ වගේ මේ වස්තුව වතුරේ ගිලෙන්න උත්සාහ කරනකොට වතුර ඈත් වෙනවා. මේ ඈත් වෙච්ච ජලයේ අංශුව ඈතින් ඉඳගෙන ආපහු තල්ලු කරනවා මේ ගිලෙන හදන වස්තුව එතනින් ඉවත් කර ගැනීම සඳහා. ඒතර මෙන්න මේ ඉවත් වෙච්ච ජලාංශ වලින් ඇති කරන පීඩනය අපි කියනවා උඩුකුරු තෙරපුම කියලා. එතකොට අපි තේරුම් අරගනිමු මේ එක එක අවස්ථාවේදී කොහොමද මේ උඩුකුරු තෙරපුම බලපාන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඒ වී බීජ වල භාගයක් ගිලිලා පාවෙන්නේ. එහෙමනම් මේ වී බීජෙන් භාගයක් ගිලෙනකොට මේකෙන් සමාන ජල පරිමාව විස්ථාපනය වේගෙන එනකොට වී බීජේ බරින් භාගයක් ඉවත් වෙනකොට VBJ පරිමාවෙන් භාගයක් ඉවත් වෙනකොටම ලැබිච්ච උඩුකුරු තෙරපුම මගේ මුළු VBJම නවත්තන් ඉන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? ඒක උඩ පාවෙනවා. එහෙමනම් ඒකේ බරට සමානයි උඩුකුරු තෙරපුම. ඊට පැහැදිලි එක පාවෙන නිසා. දෙවෙනි අවස්ථාවේ ඒක ජලයේ යට ගිල්ල පාවෙනවා. නමුත් ඒක ගිලෙන්නේ නැති නිසා උඩුකුරු තෙරපුමයි ඒකේ බරයි දෙක සමානයි. තුන්වෙනි අවස්ථාවේදී වෙලා තියෙන්නේ බර උඩුකුරු තෙරපුම ඉක්මවල ගිහින් තියෙන නිසා ඊට වඩා වැඩි නිසා ඒක පහළට ගිහිල්ලා අසන්තුලිත බලයේ පැතර ගමන් කළ ඉවරලා අඩියේ ස්පර්ශ වුණාම පතුල මගින් දෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මගින් මේ ඉතුරු ටික තුලණය වෙලා තියෙන නිසා අභිලම්බ ප්‍රතික්‍රියාවේ උඩුකුරු තෙරපුමේ දෙකේ එකතු වෙන තමයි ඒකේ බර තුලණය කළ තියෙන්නේ. මේ අනුව අපිට පැහැදිලිව පේනවා මේ තියෙන වී බීජ අතරින් ඒ බීජ සහ බී බීජ වල උඩුකුරු තෙරපුම සහ බර එකිනෙකට සමාන බව. ඒ නිසා අපිට යන්න තියෙන්නේ මොකද්ද පිළිතුර? තුන්වෙනි පිළිතුර නිවැරදි කියලා අපිට කියන සිද්ධ වෙනවා. එහෙමනම් අපි නැවත වරක් විවේකයකට ගිහිල්ලා නැවත වරක් අපි සාකච්ඡාව ආරම්භ කරමු. විද්‍යාව. හොඳයි දරුවනේ. බලමු අපි එක්තරා පේශි වර්ගයක පාස් සඳහන් ලක්ෂණ දක්නට ලැබුණි. අතු බෙදු නොපෙදුණු සෛල ඇත. පේශි සෛල බව නැෂ්ටික හරස් විලේක ඇත. මෙවැනි පේශි පීටියක ස්ථානයක් වන්නේ. දැන් අපි තේරුම් අරගන්න ඕන අපි කතා කරන පේශි වර්ග තුනක් තියෙනවා. කංකාල පේශි නැත්නම් නිර්විලිකිත පේශි, ඊළඟ සිනිඳු පේශි නැත්නම් නිර්විලිකිත පේශි, තුන්වෙනි වර්ගයේ හෘත් පේශි. ඒතර අපි මෙන්න මේ පේශි ගැන තියෙන පැහැදිලි කිරීම බලලා මේ රූප සටහන් සහ ඒවැ තියෙන අපිට අඳුරාගත හැකි ගුණාංග කොයි වගේද කියලා. එතකොට දරුවනේ අපිට පුළුවන් වේවි මේ පිළිබඳ හොඳ පිළිතුරකට එන්න. බලමු අපි මෙන්න වගුවක් තියෙනවා. මේ වගුවේ තියෙනවා කංකාල පේශි, සිනිඳු පේශි සහ හෘත් පේශි. මේ විදිහට මේ අපි බලමු. මතුපිට ස්වභාවය අපි බැලුවොත් කංකාල පේශි වල විලේක තියෙනවා. ඒ කියන්නේ මේ පේශියේ වටේට මේ වලලු වලලු වගේ තියෙන බව ඔබට පේන මේ රූප සටහනේ. එතකොට ඊළඟට අපි සිනිඳු පේශි ගත්තොත් ඒකේ විලේක නැහැ. නැවතරක් අපි තුන්වෙනි එක කියලා හෘත් පේශි බැලුවම ඒකේ විලේක තියෙනවා. එතකොට මේ අපි තේරුම් අරගන්නට ඕන මේකෙන් කඳුනා ගැනීම සඳහා වැදගත් වෙන ලක්ෂණ එකින් මතක තියාගන්නට ඕන. ඊළඟට බලන සෛල අතු බෙදී නැත. මේකෙන් අදහස් කරන්නේ පේශිය බෙදිලා තියෙන එක ගැන නෙවෙයි. දැන් ඔබ සමහර වෙලාවට කතා කරනකොට දන්නවා අපේ බාහුවේ තියෙන දිශීර්ෂ පේශිය. ඒකේ උඩ පැත්තට ශීර්ෂ දෙකක් තියෙනවා. මෙමු මේ පේශිය බෙදිලා තිබුණාට ඒක තියෙන සෛල බෙදිලා නැහැ. ඒක කෙන්දි කෙන්දි වශයෙන් තනිව තියෙන්නේ. ඒ නිසා මේ අතු බෙදිලා නැහැ. සිනිඳු පේශි වලත් එමය ඒවත් අතු බෙදිලා නැහැ. ඊට පස්සේ අර
හෘත්පේශවල විතරක් අතු බෙදුණු සෛල පිටලා තියෙනවා. එමනම් සෛලවල අතු බෙදීම කියන කාරණේ මත අපිට හෘත්පේශ අඳුර ගන්න පුළුවන්. ඊළඟට බලන්න තුන්වෙනි කාරණේ හැටියට බොහෝ විට සැකිල්ලට සම්බන්ධයි කංකාල පේශි. කංකාලය කියන්නේ සැකිල්ලට. ඊළඟට සිනිඳු පේශි සැකිල්ලට සම්බන්ධ වෙලා නැහැ. හෘත්පේශි තමයි හෘදෝස්ති විතරයි තියෙන ඒවා සැකිල්ලට සම්බන්ධ වෙලා නැහැ. ඊළඟට බලන්න ඊළඟ අවස්ථාවේ ඉච්ඡානුග පේශි සිතීමෙන් පාලනය කළ හැකි. දැන් අපිට ඕන නම් අපේ අත නමන්න ඕන කියලා අපිට නම තෑගි. ඒ වගේම දිගාරින්න ඕන කියලා හිතන දිගාරි තෑගි. නමුත් අපිට හෘද වස්තුව සංකෝචනය කරන්න හිල් කරන්න එහෙම බෑ. ඒ වගේම අපේ ආහාර මාර්ගය අපි යමක් ගිල්ලට පස්සේ ඒක දිගටම ගමන් කරනවා මිසක් අපිට ඒක පාලනය කරන්න බෑ. ඒ නිසා මේ නිර්ලිඛිත පේශි නැත්තම් සිනිඳු පේශි ඉතිමෙන් පාලනය කරන්න බෑ. හෘද පේශි පාලනය කරන්නත් බෑ. ඊළඟට අපි බලනවා වෙන වැදගත් තොරතුරක් කියනවා බහුන්‍යෂ්ටිකය. සංසෛලිය කියන්නේ බහුන්‍යෂ්ටික කියන එක. දැන් මේ අපේ කංකාල පේශිවල නැත්තම් විලිඛිත පේශිවල සෛල සීමාවල් හරියට හොයාගන්න අමාරු. එක සෛලයේ ඇතුලේ තියෙනවා ඤෂ්ටි කීපයක්. එනිසා බහුන්‍යෂ්ටිකයි. අනිත් දෙකම බැලුවොත් ඒක ඤෂ්ටික ඒක ඤෂ්ටික. ඒ නිසා ඒක අපිට පැහැදිලි වෙනසක් ඇටට අඳුරගන්න පුළුවන්. ඒ වගේම තමයි කංකාල පේශි වෙහෙසටපත් වෙනවා පහසුවෙන්ම. සිනිඳු පේශිවල අපි ඒක ගැන කතා කරන්නේ. ඒ වෙහෙසටපත් වෙන්න හොනපත් නොවෙන්න පුළුවන්. ඒ වගේම හෘත් පේශි වෙහෙසටපත් වෙන්නේ නැහැ. ඊළඟට උදාහරණ ගමු. අපි ඔන්න තියෙනවා කංකාල පේශි තියෙනවා අපේ බාහුව සහ පාදයේ. සිනිඳු පේශි තියෙනවා ආහාර මාර්ගයේ සහ මුත්‍රාශයේ. ඊළඟට හෘද පේශි තියෙන හෘදේ විතරයි. ඒතර අපිට පිළිතුරට එන්න අපි බලමු. මොකද්ද අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ? ඔන්න අතු නොබෙදුණු සෛල ඇත. එහෙනම් අපිට එක හෝ දෙක වෙන්නට පුළුවන්. පේශි සෛල බහුන්‍යෂ්ටික. එහෙමනම් අනිවාර්යයෙන්ම දැන් කංකාල පේශියට අපි ඇවිත් තියෙන්නේ හරස් විලේක ඇති කියව මේක තව ටිකක් ස්ථාවර වෙනවා, තහවුරු වෙනවා. හරි. එනිසා අපිට යන්න වෙන්නේ මොකද්ද? කංකාල පේශිමි කියලා තියෙන එහෙනම් මේ පිළිතුර විත්ති බාහුව එක. තව මේක අපිට පොඩි දෙයක් තියෙන මේකෙන් අහන්න පුළුවන් වෙනත් ප්‍රශ්න කීපයක් ගැන අපි හිතමු. විභවයක් තියෙන මේකෙන් නොඑක් නොඑක් දෑ අහන්න. එතකොට අපෙන් අහන්න පුළුවන් විලේක නැති පේශි වර්ගය කුමක්ද? එහෙමනම් සිනිඳු පේශි. විලේක ඇති පේශි වර්ගය ඇහුවොත් ඒ තමයි කංකාල පේශි සහ හෘත් පේශි. ඊළඟට අතු බෙදුණු පේශි වර්ගය තියෙන හැමතිස්සෙම හෘත් පේශි පමණයි. විලේක ඇති පේශි ඇහුවොත් 1+3 කියන්නේ කංකාල පේශි සහ හෘත් පේශි. වෙහෙසටපත් නොවන පේශි වර්ගය ඇහුවොත් ඒක හෘත් පේශි. මේ වගේ අපිට මේකෙන් අහන්න පුළුවන් තව නොඅහපු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවා අපෙන් අහන්න පුළුවන් දේවල්. එනිසා පාඩම් කරගන්නකොට මේ නොඅහපු ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා පාඩම් කරගන්නට අවශ්‍ය වෙනවා. අපි යමු ඉදිරියට. 13 සහ 14 ප්‍රශ්න වල සමීකරණේ දීලා තියෙනවා මේ විදිහට. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඊට පස්සේ ඒක ප්‍රතික්‍රියා කරනවා H2SO4 සල්ෆියුරික් අම්ලය සමග හැදෙන කැල්සියම් සල්ෆේට් සහ ජලයේ හැදෙනවා. මේ ප්‍රතික්‍රියාවේ රසායනික ප්‍රතික්‍රියා කාණ්ඩය වෙන්නේ මොකද්ද කියලා අහනවා. රසායනික වියෝජන, රසායනික සංයෝජන, ඒක ප්‍රතිස්ථාපන, දී ප්‍රතිස්ථාපන මේ විදිහට දීලා තියෙනවා. හරි. එතකොට අපි බලමු මේකේ පැහැදිලි කිරීමක් ගමු. මේක අපිට වැදගත් කාරණයක් නිසා. ප්‍රතික්‍රියා වර්ගීකරණයේදී රසායනික ප්‍රතික්‍රියා කාණ්ඩ හතරක් තියෙනවා. ඒ පළවෙනි එක අපි කියන රසායනික සංයෝජන. එතකොට මේකේ අපි උදව් හැටියට මේ ආදර්ශය හැටියට දාලා තියෙනවා AB, A ධන B, AB බවටපත් වෙන. මොකද සංයෝජනයක් වෙන්නේ. ප්‍රතික්‍රියක දෙකයි එක ඵලයයි. ඊළඟට අපි උදාහරණයක් විතරක් තියෙනවා. 2Mg ධන O2, 2MgO. මොකද මැග්නීසියම ඔක්සිජන් එක්ක අවිලා ඔක්සයිඩ් හැදෙන ඔක්සයිඩ් තනි සංයෝගයක්. ඊළඟ රසායනික වියෝජන එකේ අපි අරන් තියෙනවා කැල්සියම් කාබනේට් රත් කළාම කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවටපත් වෙනවා. එහෙන්පත් වෙනකොට අපිට පේනවා AB බිඳ වැටිලා A ධන B කියලා දෙකක් හැදෙනවා. කියන්නේ එක ප්‍රතික්‍රියකයයි ඵල දෙකයි. ඒතර ඒක තමයි වියෝජනය. ඊට පස්සේ අපි ගන්න තුන්වෙනි එක ඒක ප්‍රතිස්ථාපන 2HCl ධන Mg, MgCl2 සහ H2. ඒතර මේකේ අපිට පේන්න තියෙන මොකද්ද? එක සංයෝගයක් තිබුණා. HCl කියන්නේ සංයෝගයක්. හයිඩ්‍රජන් ක්ලෝරින් එක එක්කහු වෙලා හිටියා. අපි එකට ප්‍රබල ලෝහයක් දැම්ම මැග්නීසියම්. දැම්ම මැග්නීසියම් මොකද කරේ? හයිඩ්‍රජන් ඔඩොට්ට තල්ලු කරලා දාලා එයා මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදුවා. ඊට පස්සේ මොකද අපි තේරුම් අරගත්තේ? AB ධන C, AC ධන B. එතකොට A සංයෝග වෙලා තිබුණේ B එක්ක, C ඇවිල්ලා යව ඔඩොට්ට ඇදලා දාලා AC හැදුවා, B තනි වුණා. ඔක තමයි අපේ ඒක ප්‍රතිස්ථාපන. එකේ තියෙන හැමතිස්සෙම යම්කිසි ද්‍රව්‍යයක් තියෙන දැනකින් ප්‍රතිස්ථාපනය කළා, නැත්නම් විස්ථාපනය කළා දාලා වෙන කෙනෙක් එතන අල්ලගන්න එක. ඊළඟ දී විස්ථාපන එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl, NaCl සහ H2O හැදෙනවා. ඒකේ අපිට පේනවා AB සහ CD එකතු වෙලා ඛණ්ඩක මාරු වෙනවා. A එක වෙනවා D එක, C එක වෙනවා B එක. එතකොට මේ ඛණ්ඩක මාරු වෙලා එකතු වීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක දී විස්ථාපන නැත්නම් දී ප්‍රතිස්ථාපන කියලා අපිට කියන්න වෙනවා. එහෙමනම් ඔබට පේනවා ඇති මේකදී අපෙන් අහන්නේ මොකද? ඉහත ප්‍රතික්‍රියාව. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් H2SO4 සමග එක්කවිලා කැල්සියම් සල්ෆේට් 2H2O. එහෙමනම් අපිට පේනවා මේක හතරවෙනි කාණ්ඩයටයි යන්නේ.
මේක තමයි දී ප්‍රතිස්ථාපන නැත්නම් දී විස්ථාපන වර්ගය. එහෙම නිසා අපේ නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද? හතරවෙනි පිළිතුර. එහෙමනම් දරුවනේ දැන් අපිට පැහැදිලි හතරවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. එහෙමනම් දැන් අපි ඊළඟ ප්‍රශ්නේ කතා කරන්න කලින් පොඩි විවේකයකට යමු නැවත. විද්‍යාව. නැද දරුවනේ නැවතත් අපි පාඩමට එක් වෙමු. මේ විවේකයෙන් පස්සේ මේ 14 වෙනි ප්‍රශ්නේ දාලා තියෙන්නේ ඒකේ භෞතික තත්ත්වයන් පිළිබඳව අහලා තිනාට කලින් සමීකරණ මේ නිසා අපි සමීකරණ ගිහින් බලමු. අපිට පේනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මේක AQ කියලා දාලා තනයි. AQ කියන්නේ ඇක්වස් කියලා කියන එක ජලීය ද්‍රාවණයක්. ඒ වගේම මෙන්න මේ කැල්සියම් සල්ෆේට් වලට ජලයටත් දාලා තියෙනවා XY කියලා දෙකක්. දැන් එහෙමනම් අපි තේරුම් අරගනිමු මේ රසායනික ප්‍රතික්‍රියාවල භෞතික තත්ත්වයන් කියනකොට භෞතික ස්වභාවය කියනකොට කොහොමද මේකේ කියන්නේ කියලා. ඝන ද්‍රවයක් නම් ඒක S කියලා සොලිඩ් කියලා හඳුන්වනවා. ද්‍රවයක් නම් ඒක L කියලා හඳුන්වනවා ලික්විඩ්. වායුව නම් අපි G කියලා හඳුන්වනවා ගෑස්. AQ කියන්නේ ජලීය ද්‍රාවණයක් නම්. ඒතර අපිට පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි මේකේ අපිට ඇවිල්ලා තියෙන මේ ද්‍රවයන් අරගෙන බැලුවොත් අපිට කැල්සියම් සල්ෆේට් ගත්තොත් ඒක අවක්ෂේපයක්. ඒ නිසා ඒක S තත්වයෙන් පවතින්නේ. ඊළඟට H2O මේක අප බොහෝ විට වරද්දන දෙයක් මේ ප්‍රශ්නේ දුන්නා. මේ ප්‍රශ්නේ අපි තේරුම් අරගන්න ඕන දේ තමයි ජලය ජලීය ද්‍රව්‍යයක් කියලා අපි කියන්නේ නැහැ. ජලය කියන්නේ ලික්විඩ් එකක්. ඒක ද්‍රවයක් මිසක් වෙනත් ද්‍රව්‍යයක් ජලයේ දිවෙච්ච එකක් නෙවෙයි. ඒ නිසා AQ කියන උත්තරේ වැරදි එකට. ඒ නිසා ඒකට දෙන්න ඕන පිළිතුර L. ඒ නිසා අපි තේරුම් අරගන්නට ඕන. අපි නැවත අපි ප්‍රශ්නෙට ගිහින් බලමු. ඒතර ඒකේ නිවැරදි පිළිතුර දෙක මොකද්ද? S සහ L. එතකොට මේකේ බොහෝ වෙලාවට අපි දකින දේ තමයි S සහ AQ කියලා ළමයි පිළිතුරු දෙන්නේ. නිසා මේ විදිහට වරද්ද ගන්න එපා. ජලය ගැන අහනකොට ඒක ලික්විඩ් එකක් මිසක ඇක්වස් ෆෝම් එකේ තියෙන එකක් නෙවෙයි. ඊළඟට අපි යම් ජලයේ විශිෂ්ටතා ප්‍රදාරිතාව 4200යි JKG රිනේක සීරින එකද තඹවල විශිෂ්ටතා ප්‍රදාරිතාව 460යි JKG රිනේක සීරින එකද වේ. සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ ජලයේ කිලෝග්‍රෑම් එකක් සහ තඹ කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් අංශක 30 උෂ්ණත්වයේ ඇති විශාල ජල බඳුනකට දමන ලදී. සියල නීත උෂ්ණත්වයකට පත්විය අවසන් උෂ්ණත්වය සෙල්සියස් 40ක් කියලා කියනවා. මෙම උෂ්ණත්වය වැඩිවීම සඳහා වැඩි තාප ප්‍රමාණයක් පිටකලේ කාගෙන්ද කියලා උණු ජලයේ මගිනි, තඹ මගිනි, උණු ජලයේ සහ තඹ මගිනි එකතු කළ සමාන තාප ප්‍රමාණ කියලා කියනවා. ඊට පස්සේ කියනවා වැඩි තාප ප්‍රමාණයක් තඹවලින්ද අඩු තාප ප්‍රමාණයක් ජලයෙන්ද පිටකර ඇත. මේ ඔක්කොම අපි බලමු කොහොමද කියලා ගණිතමය වශයෙන් අපි මේක පැහැදිලි කරලා බලමු පොඩ්ඩක් වෙලාව අරගෙන. හරි, නිවැරදි පිළිතුර අපිට බොහොම පැහැදිලි. නිවැරදි පිළිතුර 1 උණු ජලයේ මගිනි කියන එක. මේක වෙන්නේ කොහොමද බලමු. ඔබ දන්නවා මේ Q සමානයි MC theta කියන සූත්‍රය අපි දානවා. ඒ දානකොට ඒක අපිට පේනවා Q1 කියලා අපි කියමු ජලයෙන් පිට වෙච්ච තාපයට. ඒක එමනම් කිලෝග්‍රෑම් එක නිසා 1m. ඊට පස්සේ 4200යි C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව 4200යි. ඒකේ උෂ්ණත්ව වෙනස ගත්තොත් 100 ඉඳලා 40ට. ඒතර මේ ප්‍රමාණය ගත්තොත් 252000ක් වෙලා තිනවා ජූල් මේ සුළු කිරීමෙන්. ඊට පස්සේ ඔබට පේනවා Q2 සමානයි 1 එකත් කිලෝග්‍රෑම් 1යි. ඒක වැඩි කිරීම 460යි අයිපාරක්. ඒක තමයි විශිෂ්ට තාප ධාරිතාව. ඊළඟට 100 40 නැවත වරක් ඒක ඒකේ මුළු තාප ප්‍රමාණය ඇවිල්ලා තියෙනවා 27600 ජූල්. දැන් එමනම් ඔබට සංඛ්‍යාත්මක වශයෙන් පේන උණු ජලයේ මගින් වැඩි තාප ප්‍රමාණයක් පිට කළ තියෙන බව. මේක බොහොම පහසු සමීකරණකින් දීලා තියෙන්නේ. දීලා තියෙන විනාඩි 1 කාලය තුළ මේක ඔබට සුළු කරන්න පුළුවන්. මොකද වෙනස බලා ගන්න තියෙන්නේ විශිෂ්ට තාප ධාරිතාවේ වෙනස පමණයි. අනිත් ඒවා සමාන වෙන විදිහට තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ඒ නිසා විභාගයේදී මේ වගේ ගණිතමය සමීකරණයක් දුන්නොත් ඒකට බය වෙන්න එපා. ඒක බොහොම කෙටි කාලයකදී හදන්න පුළුවන් මොන හරි සරල දෙයක් තමයි අපිට දීලා තියෙන. අපි මේ නිසා පුරුදු වෙලා මේ සමීකරණ විසඳන හැටි පිළිබඳ අපි යම් වේගයක් වර්ධනය කරගන්නට අවශ්‍ය වෙනවා. අපි යමු ඊළඟ එකට. ඔබට පේන බොහොම සරල ප්‍රශ්නයක්. ඒ වගේම සිත් ගන්නාසුළු ප්‍රශ්නයක්. රූපයේ දැක්වෙන්නේ ලපටි ශාකයේ කඳේ සියුම් අල්පෙනිති 4ක් අමුල්ලා තියෙන එකක්. හරි. ඊට පස්සේ ඒක සතියකින් පස්සේ බැලුවාම ඈත් වෙලා තියෙන්නේ මොකද්ද කියලා අහනවා. ඒ කියන්නේ මේකෙන් අහන්නේ මොකද්ද? වර්ධනය වන්නේ ශාකයේ කුමන ස්ථානයේද කියන එක තමයි ඉලක්ක කරලා අහන්නේ. එහෙමනම් පිළිතුර වෙන්නේ A සහ B. අපි මේක තව ටිකක් සවිස්තරව තේරුම් ගනිමු. ඔබට තේරුම් ගන්න යමක් තියෙනට ඕන නිසා මෙන්න මේ විදිහයි. අපි මේක මේ A B C D කියලා ගත්තොත් A කොටසට අපි විද්‍යාවේදී කියන විභාජන ප්‍රදේශය කියලා. ඊට පස්සේ B කොටසට අපි කියන වර්ධන ප්‍රදේශය කියලා. විභේදන ප්‍රදේශය කියන්නේ සෛල හැඩගැසීමෙන් යන ප්‍රදේශය නැත්නම් විශේෂණ ප්‍රදේශය කියලාත් කියනවා. D තමයි වැඩුණු කඳ. එහෙමනම් අපිට පැහැදිලි වෙනවා විභාජන ප්‍රදේශයත් වර්ධන ප්‍රදේශයත් අතර කොටස තමයි වැඩියෙන් වර්ධනය වන්නේ කියලා. එහෙමනම් අපිට පිළිතුර පැහැදිලි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. කරවිල වැල්වල එකිනෙකට වෙනස් මල් වර්ග දෙකක් පිපෙන බව සිසු පිරිසක් විසින් නිරීක්ෂණය කරන ලදී. මෙම තත්ත්වය සහ පැවැත්මට ගැළපෙන හේතු ප්‍රකාශ 4ක් ඉදිරිපත් විය. මින් වඩාත් උචිත ප්‍රකාශය වන්නේ
දීගෘහිතාවයි ස්වපරාගණය තහවුරු කරයි. දීගෘහිතාවයි පරපරාගණය තහවුරු කරයි. ඒකගෘහිතාවයි ස්වපරාගණය තහවුරු කරයි. ඒකගෘහිතාවයි පරපරාගණය තහවුරු කරයි. මේක හතරවෙනි පිළිතුර තමයි නිවැරදි. අපි පොඩ්ඩක් බලමු මේ කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඒකගෘහිතාව කියන්නේ දරුවනේ ඒක ලිංගික, ඒ කියන්නේ පුමංගි හෝ ජායංගි මල් වෙන වෙනම, නමුත් එක වැලක පිපෙන එක, එක ගහක පිපෙන එක. දැන් ඔබ දන්නවා පොල් මේ මලක් අරගෙන බැලුවොත් ඒකේ කුරුම් බැටි සහ වෙනත් කුඩා මල් තියෙනවා. මේ පිරිමි මල් සහ ගැහැණු මල් වෙන වෙනම එකම පුෂ්ප මංජරයක පිපෙනවා. කරවිල වලත් එහෙම ගෙඩි හැදෙන මලත් නොහැදෙන මලත් අපිට හොයාගන්න පුළුවන්. එනිසා මේක තමයි ඒකගෘහිතාවේ. ඊට පස්සේ මේකේ මොකද්ද කරන්නේ? එම මලෙම පරාගණය වෙන්න බැරි කරලා තියෙනවා. එම මලෙම පරාගණය වෙන්න ද්විලිංගික වෙන්නට ඕන. එනිසා එම මලෙම පරාගණය වෙන්න බැරි නිසා මොකද තහවුරු කරන්නේ? පරපරාගණය. එමනම් ඒකයි. දීගෘහිතාව කියන එකත් මම කතා කරන්න පොඩ්ඩක්. දීගෘහිතාව කියන්නේ ගස් දෙකක කෙලින්ම පිරිමිසා ගැහැණු නැත්නම් කුමංගි මල් සහ ජායංගි මල් පිපෙන එක. මේක ගස්ල බෝල අපට දකින්න ලැබෙනවා. මේ නිසා අපිට තේරුම් අරගන්න පැහැදිලි වෙනවා මේක ඒකගෘහිතාවයයි, මේ මලේ තියෙන කරවිල වැල්ලලා තියෙන ඒකගෘහිතාවයයි, එමගින් පරපරාගණය තහවුරු කරනවා. එහෙමනම් දරුවනේ අපේ වැඩසටහනට ලැබිට තියෙන කාලය අවසන් වෙනවා. ඔබ බොහෝ දේ ඉගෙන ගත්ත කියලා මම හිතනවා. එනිසා අපි ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ දවසේ නැවතත් කිව්වන්නේ වැඩසටහනකින් මුණ ගැසෙමු කියලා ඔබට ආයුබෝවන් කියනවා. අද විද්‍යාපන්තියෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඔබට වැදගත් වන විෂය කරුණු කිහිපයක් පිළිබඳව අපි කෙටි ප්‍රශ්න ඇසුරෙන් සාකච්ඡා කළා. මෙවැනි ප්‍රශ්න ගණනාවක් ගුණසේන කිව්වන්නේ පොත් පෙළෙහි අන්තර්ගත වෙලා තිබෙනවා. මේ විද්‍යා විෂයට අදාළව පොත් දෙකක් නිර්මාණය වෙලා තිබෙනවා. එක් පොතක් තමයි 2016 සහ 2017 වසරේ ප්‍රශ්නපත්‍ර සහ එහි පිළිතුරු ඇතුළත් කරලා නිර්මාණය කරලා තිබෙන ආදර් පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර පොත. ඒ වගේම අනිත් පොත තමයි අනුමාන ප්‍රශ්න ඇතුළත් කරලා නිර්මාණය කරලා තියෙන ආදර්ශ ප්‍රශ්නෝත්තර පොත. ඔබට පුළුවන් මේ පොත් දෙක උපයෝගී කරගෙන ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථයක් කරා යන ගමනට මේ උදව්වක් කරගන්නට. අදත් විද්‍යා විෂය සම්බන්ධ වැදගත් විෂය කරුණු ඔබට සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ කළුතර අධ්‍යාපන කලාපයේ විද්‍යා විෂය සම්බන්ධ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අමිත සිල්වා මහත්මයා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක එකතු වීම පිළිබඳව. ඒ වගේම ලබන සතියේදීත් ගුණසේන ITN Q&A විද්‍යාපන්තියෙන් ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.